right. එහෙනම් අපි පටන් ගමු ක්ලාස් එක. චුට්ටක් අපේ ඉරිදා ක්ලාස් එකේ කරපු ටික ආපස්සට මතක් කරගෙන අද කතා කරන්න තියෙන ටික පොඩ්ඩක් බලමු. අපිට ගොඩක් වෙලා කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. සමහර අයට හතරට ක්ලාස් එකක් තියෙනවා කිව්වා. ටිකක් පරක් පටන් ගන්නත් පරක් වුණානේ. හරි. එතකොට දරුවනේ දැන් අපි ජලජ ජීව සම්පත් කර්මාන්තය කියන පාඩමේ මේ වෙනකොට විසිතුරු මත්ස්‍ය වගාවේ අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ. අපි ගිය සතියේ නැත්තම් අවසාන ක්ලාස් එකේ ඉරිදා ක්ලාස් එකේ කතා කළා විසිතුරු මත්ස්‍ය වගා ව්‍යුහ මොනවද කියන එක. ඒ අනුව අපි පුතේ වගා ව්‍යුහ තුනක් හඳුනාගත්තා. වීදුරු ටැංකි නේද? වීදුරු ටැංකි, ඊළඟට සිමෙන්ති ටැංකි, ඊට පස්සේ මඩ පොකුණු. මතකයි නේද? මේ විදිහට පුතේ අපේ විසිතුරු මත්ස්‍ය වගා ව්‍යුහ තුනක් තියෙනවා කියලා කිව්වා. වීදුරු ටැංකිය, සිමෙන්ති ටැංකිය සහ මඩ පොකුණු. එතකොට සාමාන්‍යයෙන් වීදුරු ටැංකිය අපි කිව්වා නිවාසවල ආයතනයක නැත්නම් කාර්යාලයක වගේ අලංකාරය සඳහා මසුන් නැති කරද්දී අපිට වීදුරු ටැංකිය භාවිත කරන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි වාණිජ මට්ටමින් ව්‍යාපාරයක් විදිහට විසිතුරු මසුන් අපි ඇති කරනවා නම් අපි මොන ක්‍රම වලටද යනවා කිව්වේ? එක්කෝ සිමෙන්ති ටැංකි භාවිත කරනවා කිව්වා, එහෙම නැත්නම් පොතේ අපි කිව්වා මඩ පොකුණු භාවිත කරනවා කියලා. ඒ අනුව අපි ටැංකි තුල විසිතුරු මසුන් වගාව කරන්නේ කොහොමද කියන එක පියවර වශයෙන් කතා කරන්න පටන් ගත්තා. මතකයි නේද? හරි. ඒතර ඒ අතරේ පොතේ පියවර පහක් තියෙනවා කියලා කිව්වා. ඒතර පළවෙනි පියවර මම කිව්වා ඔයාලට. හරි. පළවෙනි පියවර තමයි ජල ප්‍රභවය. හරි. ජල ප්‍රභවය තෝරා ගන්න එක. හරි. පළවෙනි පියවර ජල ප්‍රභවය තෝරා ගැනීම. ඊළඟට දෙවෙනි එක අපි කිව්වා පුතේ මත්ස්‍ය පැටවුන් හඳුන්වා දීම. හරිද? මත්ස්‍ය පැටවුන් හඳුන්වා දීම. ඊළඟට තුන්වෙනි පියවර අපි කිව්වා නඩත්තු කටයුතු. හරි. නඩත්තු කටයුතු. ඊළඟට මං සරලව ලියන්නම් ඇසිරීම. ඒ කියන්නේ පුතේ මාළු අලෙවි කිරීම සඳහා ඇසිරීම කරන්න ඕන අපි. පස්වෙනි පියවර පුතේ අපි කිව්වා මොකද්ද? ප්‍රවාහනය කියලා. ප්‍රවාහනය මතකයි නේද? ඔය ටික ඔන්න ඔය ටික අපි ලයිස්තුවක් විදිහට ලිස්ට් එකක් විදිහට ලියාගෙන තියෙනවා. නැවත මතක් කරගත්තොත් පළවෙනි එක ජල ප්‍රභවය, දෙවෙනි පියවර අපි කිව්වා නැත්නම් ජල ප්‍රභවය තෝරා ගැනීම, දෙවෙනි පියවර අපි කිව්වා මත්ස්‍ය පැටව් හඳුන්වා දීම, තුන්වෙනි එක අපි කිව්වා නඩත්තු කටයුතු, හතරවෙනි එක කිව්වා පුතේ අලෙවිය සඳහා මසුන් නැසිරීම කරන්න ඕන, අවසානට අපි ප්‍රවාහනය කිරීම කරනවා. එතකොට ඔන්න ඔය ටික පියවර වශයෙන් අපිට කතා කරන්න තියෙනවා කියලා අපි කිව්වා. ඒ අනුව පුතේ ජල ප්‍රභවය ගැන අපි කතා කළා. එතනදී අපිට විවිධ ජල ප්‍රභව භාවිත කරන්න පුළුවන් කියලා අපි කිව්වා. එතනදී විශේෂයෙන්ම ජල ප්‍රභවය මත ජලයේ ගුණාත්මක භාවය තීරණය වෙනවා කිව්වා. උදාහරණයක් විදිහට අපි භූගත ජලය ගන්නවා නම් බොහෝ විට ලවණ වැඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන් කිව්වා. අපි නල ජලය පාවිච්චි කරනවා නම් නල ජලයේ ක්ලෝරින් තියෙන්න පුළුවන් කිව්වා. මේ නිසා මොන ජල ප්‍රභවයෙන් ජලය ගත්තත් අපි මේ මත්ස්‍ය වගා ව්‍යුහ තුලට පුතේ ජලය යොදන්න කලින් ඒ ජලය සුදුසු තත්ත්වයට මොකද කරගන්න ඕන කිව්වේ? පත් කරගන්න අවශ්‍ය වෙනවා කියලා කිව්වා. ඒතර ඒකට අපි නමකුත් කිව්වා පදම් කරගන්නවා කියලා. ඒ ජලය සුදුසු ලෙස පදම් කරලා අපි සකස් කර ගන්න ඕන. ඒ අනුව අපි උදාහරණයක් විදිහට කිව්වා අපි නල ජලය භාවිත කරනවා නම් දින කිහිපයක් ටැංකිය ගබඩා කරලා තියලා අර තියෙන ක්ලෝරින් ඉවත් කර ගැනීමක් කරන්න අවශ්‍ය වෙනවා. ඒතර ඔන්න ඒ ටික ඒ අතේ අපි කතා කළා. ඊළඟට පුතේ අපි මත්ස්‍ය පැටවුන් හඳුන්වා දීම කියන එක කතා කළා. ඒතර අපි එක්ක අභිජන්න මධ්‍යස්ථානයකින් එහෙම නැත්නම් අලෙවි කරන ස්ථානයකින් මත්ස්‍ය පැටවු අරගෙන එනවා. මං කිව්ව පුතේ මේ මත්ස්‍ය පැටවු අරගෙන ආපු විගස අපි මේ ටැංකිය වලට යෙදීම කරන්නේ නැහැ. ඒකට හේතුව මේ මත්ස්‍ය පැටවු දැන් එකිනෙකට වෙනත් උෂ්ණත්ව සහිත
පරිසර දෙකක ඉන්න පොතේ ඒ නිසා ඒක යාලට දරා ගන්න බැරි වෙන්න පුළුවන් ඒක අපි අවම කර ගන්න නැත්නම් ඒක වළක්ව ගන්න අපි චුටි ප්‍රයාමාර්ගයක් නැත්නම් චුටි වැඩපිළිවෙලක් මෙතනදී අනුගමනය කරනවා කිව්වා මොකද්ද අපි කරනවා කිව්වේ මතුන් සහිත පොලිතීන් බඳුන් නැත්නම් පොලිතීන් මලු ටික පුතේ අර ටැංකියේ ජලය මත පාවෙන්න ඉඩ හරින්න කිව්වා මිනිත්තු 10ක් 15ක් වගේ ජලය මත පාවෙන්න ඉඩ ඇරලා ඊට පස්සේ අපි මොකද කරන්නේ මල්ලේ නැත්නම් මලුවේ පොලිතීන් බෑගේ කට ලිහනවා එතකොට නිදහසේ අර ජලය ගලාගෙන යනකොට ඒත් එක්ක මාළු කටව මොකද වෙනවා කිව්වේ ටැංකියේ ජලයට පිහිනා යාමක් වෙනවා කියලා කිව්වා. ඒතර ඔය විදිහට තමයි පුතේ අපි මේ ටැංකියට විසිතුරු මසුන් හඳුන්වා දීම කරන්නේ. ඉතින් අද අපිට කතා කරන්න තියෙනවා පුතේ නඩත්තු කටයුතු ඇසිරීම කරන්නේ කොහොමද? ප්‍රවාහනය කරන්නේ කොහොමද? ඔන්න ඔය කාරණා ටික අපිට කතා කරන්න තියෙනවා. අපි උත්සාහ කරමු අද කෙටි කාලයක් තියෙන නිසා අපිට මේ කාරණා තුනම කතා කරගන්න පුළුවන් වේවිද කියලා බලමු. අපි උත්සාහ කරමු ඉවර කරගන්න බැරි වුණොත් පොඩි කොටසක් ඉදිරියේ වේවි. අපි ඒ කොටස ඉදලා කතා කරමු. එහෙමනොත් ඉදලා කොහොමත් අපි ආහාරමය මත්ස්‍ය වගාව පටන් ගන්නවා. කොහොමත් ආහාරමය මත්ස්‍ය වගාව ඉදලා අපිට පටන් ගන්න හැකියාව තියෙනවා. පැහැදිලි නේද? රයිට්. එහෙනම් අපි අද කොටසට සම්බන්ධ වෙනවා ලියා ගන්න මාතෘකාව විදිහට පුතේ නඩත්තු කටයුතු ලියලා නැහැ නේද? නඩත්තු කටයුතු ලිව්වා වගේ මතකෙකුත් තියෙනවා මන්ද? කවුරු හරි කියන්න පුතේ ලිව්වද කියලා? මැසේජ් එකක් දාන්න නඩත්තු කටයුතු ලිව්වද කියලා? මැසේජස් පහක් තියෙනවා. ඕ සර්. හරි පුතේ දැන් කියව නඩත්තු කටයුතු වල තොර නඩත්තු කටයුතු තුනක් තියෙනවා කියලා කිව්වනේ නේද? බලන්නකෝ මොනවද නඩත්තු කටයුතු තුන? හරි නඩත්තු කටයුතු වර්ග 3යි. 1 ආහාර සැපයීම. හරි ආහාර සැපයීම. ඊළඟ දෙවෙනි එක මම කියන්නේ නැත්නම් ජල කළමනාකරණය. ජල කළමනාකරණය. ඊළඟට තුන්වෙනි එක රෝග කළමනාකරණය. හරි ඔය විදිහට පුතේ නෑ දැන් තියෙන හතරවෙනි එක නෙමෙයි මේක එකක් කියන්නේ කතා කරන්න තියෙනවා පුතේ. හරිද? මේවා කතා කළේ නෑනේ. ආහාර සැපයීම, ජල කළමනාකරණය, රෝග කළමනාකරණය ඒවා ගැන වෙන වෙනම කතා කළේ නෑනේ. අපිට මේ යටතේ මේක එකක් ගැන වෙන වෙනම කතා කරන්න තියෙනවා. දැන් අපි එතනින් තමාද පටන් ගන්න. එහෙනම් දැන් ඔන්න බලන්න නඩත්තු කටයුතු යටතේ ප්‍රධාන වශයෙන් සිදු කරන නඩත්තු කටයුතු තුනක් තියෙනවා කියලා ලියලා ඇති. ආහාර සැපයීම, ජල කළමනාකරණය, නැත්නම් රෝග කළමනාකරණය. අපි කතා කරමු ආහාර සැපයීම සම්බන්ධව. ගන්න පුතේ මාතෘකාව ආහාර සැපයීම. ආහාර සැපයීම. මාතෘකාව ගන්න. ආහාර සැපයීම. හරි අපි බලමු මෙයාලට ආහාර සැපීමේදී අපි සලකා බැලිය යුතු කරුණු නැත්නම් කොහොමද මෙයාලට ආහාර සපයන්නේ කියන එක. දැන් පළවෙනි කාරණය තමයි මෙයාලට අපි ආහාර සපයද්දී විශේෂයෙන් ඒ සපේන ආහාර වර්ග මොනවද, සපේන ආහාරවල විශාලත්වය කොයි වගේද, මෙන්න මේ වගේ කාරණා තීරණය කරද්දී පුතේ අපිට මේ ටැංකියේ ඉන්න මසුන්ගේ වයස, එයාලා ගත කරන වර්ධන අවධිය, මත්ස්‍ය විශේෂය, විශේෂයෙන් එතනදී අපි බලන්න ඕනේ මත්ස්‍ය විශේෂය මොකක්ද කියන දේ. උදාහරණයක් විදිහට ඔය ටැංකියේ ඉන්නේ මාංශ භක්ෂක මසුන් නම් හරි
අපි කිසිම විදිහකින් ශාක භක්ෂක ආහාර නැත්නම් මේ ශාකමය ආහාර දීලා වැඩක් නැහැ. හරි. ඒක අනිවාර්යෙන් උන්ට දෙන්න ඕනේ අපි මාංශ මේ ආහාර ලබා දීම කරන්න. ඒතර ඒ මත්ස්‍ය විශේෂය අපි බලන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙයාලගේ සෞඛ්‍ය තත්ත්වය මේ වගේ දේවලුත් අපි බලන්න ඕනේ ආහාර ලබා දීමේදී. ඊළඟ කාරණේ තමයි කුඩා මාළු පැටවුන් නම් පොතේ අපි දෙන ආහාර කැබලිවල විශාලත්වය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද එයාලගේ මුඛයේ සයිස් එක දිහා බලලා ඊට ගැළපෙන විදිහට අපි ආහාර ලබා දෙන්න ඕන. චූටි කටට ලොකු යොදාන්න බෑනේ පොතේ. ඒතර ඒ චූටි කටට ගැළපෙන එක හරිද? මේ චූටි කටට ගැළපෙන ඒවා ආහාර විදිහට අපි ලබා දීම කරන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? ඊළඟට දැන් අර කුඩා මාළුන්ට නැවත මං එදා වලට කියන්න ඇත්තේ මේ මත්ස්‍ය පැටව පෝෂණය කරන විදිය වෙනමත් කතා කළා. මේ කුඩා මාළුන්ට විශේෂයෙන් මුල් අවධියේදී අපි ජීවි ආහාර ලබා දෙනවා. මොනවද ජීවි ආහාර? මතකද? ආටේමියා, මොයිනා, ඩැප්නියා, මෙන්න මේ වගේ ජීවි ආහාර අපි ලබා දීමක් කරන්න ඕන කියලා කිව්වා. පැහැදිලිද? ඒ වගේම ශාක භක්ෂක මසුන්ට අපිට පුළුවන් ශාකමය ආහාර, ශාක පත්‍ර වර්ග ආහාරයට ලබා දීම කරන්න. එළකට විශේෂයෙන් මතක තියාගන්න මෙයාලට දෙන ආහාර ප්‍රමාණය තීරණය කරන්නේ දරුවනේ මෙයාලගේ ශාරීරික බර ප්‍රමාණය අනුව. මොකක් මතද අපි තීරණය කරන්නේ? ශාරීරික බර ප්‍රමාණය අනුව. අපි සාමාන්‍යයෙන් කියනවා පොතේ ශරීර බරෙන් 105 අපි දෛනිකව ආහාර ලබා දෙන්න ඕන. ශරීර බරෙන් 105. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න මාළුවෙක් ඉන්නවා ග්‍රෑම් 100ක් බරයි කියලා හිතන්න. මාළුවෙක් ඉන්නවා ග්‍රෑම් 100ක් බරයි. එහෙනම් ඌට දෙන ආහාර ප්‍රමාණය වෙන්න ඕනේ පුතේ ඒකෙන් 105ක්. එතකොට 100 කැපුණා. කොච්චරක් දෙන්න ඕනද? ග්‍රෑම් 5ක්. එතකොට මේ මාළුවාට අපි දවසකට ග්‍රෑම් 5ක් දෙන්න ඕන. හැබැයි මතක තියාගන්න ඒකත් එක පාර දෙන්න හොඳ නෑ. අවස්ථා කීපයකදී අඩුම අවස්ථා දෙකකදීවත් ලබා දෙන්න ඕන කියලා අපි කියනවා. එක පාර මේ ග්‍රෑම් 5ම අපි ටැංකියට දාන්නේ නෑ. ඒක හොඳින් මතක තියාගන්න. වාර කීපයකදී යොදන්න කියලා තමයි අපි කියන්නේ. නමුත් වාර කීපයක් දානකොට අපිට ඒක අපහසු නම් අඩුම වාර දෙකකදීවත් යෙදීම කරන්න ඕන කියලා කියනවා. පැහැදිලිද? ආහාර සැපේම ඔන්න මම නැවත මතක් කරනවා කාරණා ටික. ඔයාලට ඇහෙන්නේ නැද්ද? ඇහෙනව නේද? ඇහෙන්නේ නැති අය ඉන්නවනම් චුට්ටක් කියන්න. එක්කෙනෙක් කියලා තියෙනවා ඇහෙන්නේ නැහැ කියලා. මැසේජ් එකක් දාලා අපි. ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. රයිට්. ඇහෙනවා. තැන්කියු. ඇහෙන්නේ නැති එක්කෙනා චුට්ටක් බලන්න. මොකක් හරි ඔයාගේ පැත්තෙන් අවුලක්ද දන්නේ නැහැ පොතේ. පොඩ්ඩක් නැවත එක්කෝ අයින් වෙලා ක්ලාස් එකට සම්බන්ධ වෙලා බලන්න. රයිට්. මම නැවත ආහාර සැපයීම සම්බන්ධව පොඩ්ඩක් කියන්නම්. ඔන්න හොඳින් අහගන්න. එතන කාරණා කීපයක් කිව්වා. පළවෙනි එක ආහාර සැපයීමේදී සලකා බැලිය යුතු කාරණා ටිකක් තියෙනවා. ඒ තමයි මත්ස්‍ය විශේෂය, මසුන්ගේ වයස, එයාලගේ වර්ධන අවධිය, එයාලගේ සෞඛ්‍ය තත්ත්වය, මේ වගේ දේවල් සලකලා තමයි පුතේ අපි ආහාර ලබා දීම කරන්න ඕන කියලා කියන්නේ. ඒක පළවෙනි කාරණා. හරි. ඊළඟට කුඩා මසුන්ට ආහාර ලබා දෙනකොට එයාලගේ මුඛයේ සයිස් එක හරි එයාලගේ මුඛයේ ප්‍රමාණයට ගැළපෙන ආහාර අපි ලබා දීම කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟ කාරණේ මම කිව්වේ අහපව් කුඩා මසුන් ගැන කිව්වා. කුඩා මසුන්ට මුල් කාලයේදී අපි ජීවි ආහාර ලබා දීම කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ශාක භක්ෂක මසුන්ට අපිට කොළවා ශාකමය ආහාර, ශාක පත්‍ර වර්ග ආහාරයට ලබා දීම කරන්න. දෙන ආහාර ප්‍රමාණය ගැන මම කිව්වා. කොහොමද ඒක තීරණය කරන්නේ? දේහ බර ප්‍රමාණයත් එක තමයි තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් මේ මත්ස්‍යයේ දේහ බරින් අපි දේහ බරින් 105ක් අපි වැනලා ආහාර ලබා දීම කරන්න. මෙහෙමයි දැන් අපි එක එක මාළුවගේ බර අරගෙන නෙමෙයි ඔක කරන්නේ. අපි සමස්තයක් විදිහට මේ ටැංකියේ ඉන්න මාළු ඔක්කොගෙම බර ගන්නවා දල වශයෙන්. අපි හිතමුකෝ මේකේ ඉන්න ඔක්කොම මාළුන්ගේ බර කිලෝග්‍රෑම් එකක් කියලා. හරි. ඒ කියන්නේ ග්‍රෑම් 1000ක්නේ. දැන් ග්‍රෑම් 1000න් 105ක් කියලා කියන්නේ ග්‍රෑම් 50ක්නේ. එහෙනම් අපි දවසකට මේ ටැංක එකට කොච්චරක් ආහාර යොදනවද? ග්‍රෑම් 50ක් යොදන්න ඕන. පැහැදිලිද? ඒතර මං කිව්වා ඒක වාර කිහිපයකදී පොතේ යොදනවා නම් තමයි වඩා සුදුසු වෙන්නේ. අඩුම අවස්ථා දෙකකදී උදේ සහ සවස විදියට. ඒතර අතන අපි අර කිව්වනේ ග්‍රෑම්
පනහක් කියලා. එහෙනම් උදේට අපි ග්‍රෑම් 25ක් සහ සවසට ග්‍රෑම් 25ක් විදිහට මේක කොටස් දෙකකට බෙදලා ලබා දීම කරන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද කියපු කාරණා ටික? එතකොට ওই විදිහට තමයි අපි විසිතුරු මසන්ට ආහාර සැපයීම කරන්නේ. ගිය අවුරුද්දේ රචනා පේපර් එකේ අහනවා පොතේ ආහාරමය මසන්ට ආහාර ලබා දීම සිද්ධ කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඉදිරි අවුරුද්දක විසිතුරු මසන්ට පෝෂණය ආහාර ලබා දෙන්නේ නැත්නම් විසිතුරු මසන් පෝෂණය කරන්නේ කොහොමද කියලා ඔයාලගෙන් අහන්න පුළුවන්. ඒ නිසා මේ කාරණා ටික හොඳින් මතක තියාගන්න. රයිට්. එහෙනම් අපි නෝට් එකට ගිහිල්ලා පොඩ්ඩක් පොයිටික් සටහන් කරගමු නේද? රයිට්. එහෙනම් ගන්න මේ විදිහට ලියමු. යටින් කරු ලකුණක් දාලා ලියන්න. විසිතුරු මසුන්ට විසිතුරු මසුන්ට ආහාර ලබා දීමේදී ටැංකියේ සිටින මසුන් වර්ග සංඛ්‍යාව වයස වර්ධන අවධිය සෞඛ්‍ය තත්වය යනාදිය පිළිබඳ සැලකිලිමත් විය යුතුය අලුත් රූලකින් පටන් ගන්න. මසුන් කුඩා අවදියේදී මුඛයේ ප්‍රමාණයට ගැළපෙන ආහාර ලබා දිය යුතුය. ඒකටම ලියමු. එමෙන්ම ඒකටමයි පොතේ. එමෙන්ම කුඩා මත්ස්‍ය පැටවුන්ට ආටිමියා
मोइना कमादार लियाने अन्न डेफनिया डेफनिया एलगी मंगी दादू ने देखते एलगी तवलियान ट्यूबिफेक्स पानुवान ट्यूबिफेक्स पानुवान ट्यूबिफेक्स वेने वेने ट्यूबिफेक्स पानुवान वेने जीवी आहार जीवी आहार जीवी आहार लबा दिए हैक जीवी आहार लबा दिए हैक राइट इलंगट अलुत टूल किंग अहपावलियमु अलुत टूल किंग शाक भक्षक मसुन संदहा पुते अलुत टूल किंग इन्न शाक भक्षक मसुन संदहा शाक भक्षक मसुन संदहा निविते 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 कंकुम वेने अंकुन वेने कंकुन वेने पला वर्ग पला वर्ग टेंकियट एकतुकल हेकिय टेंकियट एकतुकल हेकिय टैंकियट एकतु कल हेकि टैंकियट एकतु कल हेकि आपो अलुत ट्रूल किन ले आन्न वेनम करुणाक विदियट ले आन्न आहार लबादी में दे आहार लबादी में दे आहार लबादी में दे मत्स्यागे शरीर बरिन मत्स्यागे शरीर बरिन मत्स्यागे शरीर बरिन सेट पहाक पुते का हाइलाइट कर लेते आगन एक अवरुद्ध का बहुवन पेपर के तो कहा लेते बुना सेट पहाक मत्स्यागे शरीर बरिन सेट पहाक दैनिकव आहार सपेय युतुय दैनिकव आहार सपेय युतुय दैनिकव दैनिकव कियाने दिनकट दैनिकव आहार सपेय युतुय एकटम लियान्न एहिदी एम प्रमाणय एहिदी एम प्रमाणय එහිදී එම ප්‍රමාණය වාර දෙකකට හෝ තුනකට බෙදා ලබා දීම වාර දෙකකට හෝ තුනකට බෙදා ලබා දීම වාර දෙකකට හෝ තුනකට බෙදා ලබා දීම වඩා සුදුසුය වාර දෙකකට හෝ තුනකට බෙදා ලබා දීම වඩා සුදුසුය
වඩා සුදුසුය. හරි පැහැදිලිද පුතේ? ඔය කාරණා ටික ඔන්න හොඳින් ඔළුවේ තියාගන්න. ඔන්න මම නැවත ඉක්මනට මතක් කරගෙන යනවා හොඳින් අහගන්න. පළවෙනි කාරණේ අපි කිව්වේ හරි මත්ස්‍ය වර්ගය නැත්නම් මත්ස්‍ය විශේෂය එයාලගේ වයස ඊටසේ මත්ස්‍ය සංඛ්‍යාව වයස වර්ධන අවධිය සෞඛ්‍ය තත්ත්වය මේ දේවල් සලකලා බලලා තමයි අපි ආහාර ලබා දීම කරන්නේ පළවෙනි කාරණය. දෙවෙනි එක කිව්වේ අපේ කුඩා මත්ස්‍ය පැටවුන්ට එයාලගේ මුඛයේ ප්‍රමාණයට ගැළපෙන ආහාර ලබා දීම කරනවා. තුන්වෙනි කාරණේ කිව්වේ හපව් කුඩා මත්ස්‍ය පැටවුන්ට අපි කියවා ජීවී ආහාර ලබා දීම. එන්න තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණේ කිව්වේ ශාකභක්ෂක මසුන්ට පලා වර්ග නිමිති කංකුම් වගේ පලා වර්ග ආහාරයට ලබා දෙන්න පුළුවන්. නැත්නම් ශාකපත්‍ර වර්ග ආහාරයට ලබා දෙන්න පුළුවන්. ඔන්න හතරවෙනි කාරණේ. පස්වෙනි කාරණේ අපි කිව්වේ ලබා දෙන ආහාර ප්‍රමාණය. එතනදී අපි කිව්වා දෛනිකව එයාගේ දේහ ප්‍රමාණය නැත්නම් ශරීර බරින් 5%ක් අපි ආහාර ලබා දීම කරන්න අවශ්‍ය වෙනවා. ඒකටම අපි කිව්වා ඒ ආහාර ප්‍රමාණය අපි වාර දෙකකට හෝ තුනකට වගේ බෙදලා ලබා දීම වඩා සුදුසුයි. right. ඔය විදිහට අපි ටැංකියට සමහර විට දාන ආහාර ප්‍රතිශතයේ 100%ක් මෙයාලා ආහාරයට ගන්න නැති වෙන්න පුළුවන්. යම් ප්‍රමාණයක් ටැංකිය තුළ ඉතිරි වෙන්න පුළුවන්. මේ ඉතිරි වෙන ආහාර අපි දන්නවා අර ජලයෙන් තෙමුණට පස්සේ ටික ටික බර වැඩි වෙලා ගිහිල්ලා ටැංකිය පතුලේ තැම්පත් වෙනවා. මම ඔයාලට ගිය සතියේ කියන්නේ නැති මේ විදිහට මේ ටැංකිය පතුලේ එකතු වෙන අපද්‍රව්‍ය සහ ඉතිරි වෙන ආහාර අපි දීර්ඝකාලීනව තියන්නේ නැහැ. අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ? අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් මම කිව්වා මේවා නිර්වායු තත්ත්වයට තේ වියෝජනය වෙලා පොතේ විෂ වායුවක් හැදෙනවා. මොකද්ද හැදෙන විෂ වායුව? ඇමෝනියා කියන වායුව හැදෙන්න පුළුවන්. ඒ නිසා දැන් ඔය ටැංකියේ පතුලේ ඉතිරි වෙලා තියෙන පොතේ වැඩි ආහාර ටික අපි දෛනිකව මොකද කරන්න ඕනේ? ඉවත් කිරීම කරන්න ඕන. ඒතර කොහොමද ඉවත් කරන්නේ? දැන් අපිට වතින් එකතු කරලා අයින් කරන්න බෑ. ඒ නිසා අපි කරන්න පොතේ ටැංකියේ පතුලට බටයක් දාලා හරි කරලා ඇති සමහරට අර මේක හරි කටින් උරෝපුවාම එක දිගටම අඛණ්ඩව මොකද වෙන්නේ? ජලය ගලාගෙන එනවා. එහෙම නැත්නම් ඕක සාමාන්‍යයෙන් අර ටැංකියේ බටේ දාලා පොඩ්ඩක් අර ඉහළ පහළ කරපුවාම වතුර උඩට ටික 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 යවිලා ඊට පස්සේ අකණ්ඩව පිට වෙන්න පිට වේගෙන යනවා. හරි එහෙම කරන්න පුළුවන්. අපි ඕක කරන දේට ඔය කරන විදිහට නමක් කියනවා පොතේ සයිපන් කරනවා කියලා. මොකක් කරනවා කියලාද කියන්නේ අපි? සයිපන් කරනවා කියලා තියෙනවා. මම හිතන්නේ ඔයාලා හැමෝම ඔය මේ වතුර එකකට බටයක් දාලා කටින් උරවලා ඊට පස්සේ අතහැරියට පස්සේ වතුර එන විදිය අත්හදා බලලා ඇති. තාම ඒක අත්හදා බලන්න බැරි වුණා නම් මේ අවුරුදු 17 ඇතුලේ අද ඉඳලා නැත්නම් අදවත් හරි ඔය කොහෙන් හරි මොනවා හරි ඔය අර තියෙන්නේ සේලයින් බට කෑල්ලක් හරි මොකක් හරි බට කෑල්ලක් හොයලා ඔය වතුර එකකට දාලා පොඩ්ඩක් කටින් උරවලා අතාරින්නකෝ. ඒතර වල තේරෙනවා අකණ්ඩව ජලය ටික එළියට ගලාගෙන යාම සිද්ධ වෙනවා කියලා. පැහැදිලිද? ඒක අපි කියනවා මොකක් කරනවා කියලාද? සයිපන් කිරීමක් කරනවා කියලා. රයිට්. අපි අවසාන කාරණේ විදිහට ඒක සටහන් කරගමු පුතේ. අලුත් රූලකින් අලුත් කරුණක් විදිහට ලියන්න. අලුත් රූලකින් අලුත් කරුණක්. ආහාරයට නොගත් ආහාර ආහාරයට නොගත් ආහාර ආහාරයට නොගත් ආහාර දිනපතා ඉවත් කිරීම දිනපතා ඉවත් කිරීම දිනපතා ඉවත් කිරීම දිනපතා ඉවත් කිරීම කළ යුතුය කළ යුතුය කළ යුතුය එකටම ලියන්න සයිපන් කර සයිපන් කර වචනේ මම බෝඩ් එකේ ලියලා තිනා පුතේ සයිපන් කර බටයක් ආධාරයෙන් සයිපන් කර බටයක් ආධාරයෙන්
टैंकी पतुले ऐति टैंकी पतुले ऐति टैंकी पतुले ऐति आहारी वातकल हैक आहारी वातकल हैक आहारी वातकल हैक आहारी वातकल हैक මේ ළමයි මගේ රිසල්ට් අහනවානේ ඈ අපේ සමහර මේ 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 නේද සමහර මේ 2022 ළමයි සර්ගේ රිසල්ට් අහනවා ඉතින් මං කිව්වා මගේ රිසල්ට් උතේ 1යි B2යි කියලා එහෙනම් හිනා වෙනවා ඈ මගේ රිසල්ට් මං කිව්වා 1යි B2යි කියලා හරි 1යි B2යි හැබැයි මේට අවුරුදු मगे रिसल्ट शीट इंटरनेट अभी पारे मे मैं मई शेयर मगे गाने ट्रई कला दिन दाना मगे थोड़ा मगे रिसल्ट हम बला मगे रिसल्ट सर्गे रिसल्ट सर्गे रिसल्ट सर्गे रिसल्ट केमिस्ट्री ए बायो बी फिजिक्स बी उन्हें सही रिजल्ट है क्या उन्हें मां फोड़ दियो कोटों में क्यों हुआ उन्हें मिहम है वो ना सही पांती आप बोला माय ये रिजल्ट है कौन दिखेगा ना मां उत्तर आप देना नहीं मम केमिस्ट्री क्लास की वाल पिन्न प्लस रिसल्ट रिसल्ट मेच्चर के हैंड बिल रिसल्ट रिसल्ट कोहमद के सर किया मम विभाग मत रिसल्ट का अरे मम विभाग मत रिसल्ट का अरे मगे रिसल्ट धातु नकड़ी तरह मम्मी था मगे रिसल्ट නෑ නෑ උපාලිස මට වඩා ගොඩක් වයසයි මම අවුරුදු 6 7ක් වැඩි මල් ඇති මට වඩා උපාලිස දැන් මාමා කෙනෙක්නේ මං තාම කොල්ලෙක් ඉතින් මේ මගේ රිසල්ට් නම් නෙමෙයි ඉතින් මේ ක්ලාස් ආපු ළමයිගේ රිසල්ට් නම් ඉතින් මම ඔය ඉන්ටර්නෙට් එකේ දාන්න නැති Facebook එකේ එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් වරදක් නෑ ඉතින් ප්‍රතිශතයක් විදිහට ගත්තාම හැමදාම කොහොමත් ප්‍රතිශතයක් විදිහට ගත්තාම ඉහළම ප්‍රතිශතය සමත් ප්‍රතිශතය 100%යි කිසිම අවුලක් නැහැ සමත් ප්‍රතිශතය 100%යි 1 9 1 1 විශේෂක වේ 1 9 1 අසමත් නැහැ එක්කෙනෙකුට S එකක් තියෙනවා බුදු කියන්න ඕනේ නැහැ එයාට සබ්ජෙක්ට් තුනටම තියෙන S හරි අනිත් අය C B A लोकूल प्रमाण
විස්සනේ දෝ 2020 බැච් එකේ BST මගේ ක්ලාස් ආපෝ මම ඒතර කුරුණෑල ක්ලාස් කළෙත් නෑ 2020 20 ළමයිට හරි ඒකට ඔක්කොම ළමයි 15ක් විතර වගේ තමයි මම හිතන්නේ ඉන්නේ නැත්තේ මොකද ඒතර නිකවැරටි කළෙත් නෑ වාරිපොල විතරයි BST හරි ඊට පස්සේ නිකවැරටි පටන් ගත්තේ නිකවැරටි ඉස්සෙල්ලාම BST ක්ලාස් එක මේ ඔයාලා නෙමෙයි ඊට කලින් බැච් එක ඒ කියන්නේ දැන් ඔය මේ පාර ලියන්න ඉන්න බැච් එක 2021 බැච් එක 2020 බැච් එකක් නිකවැරටි නෑ මම නිකවැරටි කළේ නෑ එතකොට වාරිපොල විතරයි BST ක්ලාස් දෙන්නේ වටේ ඔක්කොම ඉතින් වාරිපොලට තමයි එන්නේ එන කැමති කෙනෙක් එන ආන මඩුවේ එහෙම ළමයි උන් කීප දෙනෙක් ආවා පුත්තලේ ළමයි නුත් ඉන්න පුත්තලේ ළමයි දෙන්නෙක් ඉන්නවා ඒ සෙට් එකේ කැම්පස් සිලෙක්ට් වුණා ඉතින් ළමයි 15ක් සමාවේ 15න් 4 දෙනෙක් ෂුවර් කැම්පස් යනවා කියන එක ෂුවර් කිසිම ගැටලුවක් නෑ 15න් 4ක් කැම්පස් යනවා ඒතරේ 4 දෙනාගේ රිසල්ට් මට මතක තියෙන විදිහට හොඳම රිසල්ට් එක AAB මේක කොහොමත් මගේ බලාපොරොත්තුවක් එයා කොහොමත් හොඳටම වැඩ කළා හැබැයි මම බලාපොරොත්තු නම් මම සබ්ජෙක්ට් තුනට මේ ගණේ කියලා හැබැයි මේ ඇග්‍රි BST දෙක දෙකටම මගේ ආවේ ඇග්‍රි BST දෙක A තියෙනවා මෙයාගේ SFT වලට B එකක් තියෙනවා ඇතර SFT වල B එක නිසා පොඩ්ඩක් ඉතින් රෑන්ක් එක පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා ඩිස්ත්‍රික් රෑන්ක් එක DR එක 21 මේ කුරුණෑගල ඩිස්ත්‍රික් රෑන්ක් එක 21 ඇතර මේ ඒක ඉතින් මට කරන්න පුළුවන් උපරිම දේ මම කරලා තියෙනවා ඉතින් මේ අතර මම එහෙම කියන එකත් වැරදි මේ ඉතින් ඒ ළමයා ඇග්‍රි BST දෙක හොඳටම ගොඩ දාගෙන තියෙනවා ඉතින් ඒක මං සමහර විට ගම් සපෝට් එකක් දෙන්නේ නැති නැතුව නෙමෙයි ඉතින් කියන්නේ මම වෙන කොහෙවත් ක්ලාස් ගියේ නැහැ ඇත්තටම පේපර් ක්ලාස් ඔක්කොම මගේම විතරයි ඉස්කෝලේ ගියා ඒ හැරෙන්න වෙන කොහෙවත් ගියේ නැහැ يعني සුද්ධව මේ රිසල්ට් එකට මම උදව් කරලා දෙනවා මගේ නෙමේ මගේ කියන්න බෑ මගේ රිසල්ට් එක A1 B2 පොතේ මගේ රිසල්ට් එක A1 B2 මේ ඒ ළමයාගේ රිසල්ට් එක මේකට මම පොඩි සපෝට් එකක් පොඩි උදව්වක් දීලා තියෙනවා ඒක මම විතරක් නෙමේ මේ ළමයා මේ මොන්ටිසෝරි ගිය කාලේ ඉඳලා උගන්නපු හැම ගුරුවරයෙක්ම සහ උගන්නපු නූගන්නපු හැමෝම මෙයාගේ මේ රිසල්ට් එකට යම් දායකත්වයක් තියෙනවා. ඒ වගේම මේ රටේ මිනිස්සුත් හැමෝම මේ රිසල්ට් එකට දායකත්වයක් තියෙනවා. මොකද එයා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කෙනෙක් විදිහට ඒ කියන්නේ ඉස්කෝලේ ගිහිල්ලා පොඩි කාලේ හරි නේද? ඒ ලෙවල් කෙසේ වෙතත් 11වසරට නිකන් ඉස්කෝලෙන් අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ හොඳටම. ඒතකොට නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්ත නිසා මෙයාගේ මේ රිසල්ට් එකට මුළු සමස්ත ලංකාවේමයි මේ දායක වෙලා තියෙන මොකද නිදහස් අධ්‍යාපනය කිව්වට අපේ බදු මුදල් වලින් තමයි හැම දෙයක්ම නඩත්තු වෙන්නේ. ඉතින් අර අපි කියනවනේ හැමෝම මෙයා මගේ ක්ලාස් ආපු කෙනේ. ඒ නිසා මේ අර පොඩි අයිතිවාසිකමකුත් අපි කියනවා. ඉතින් මේ තමයි ඇත්තටම ඉතින් හොඳම රිසල්ට් එක. ඉතින් A2ක් ඇග්‍රි BST වලට තියෙනවා. SFT වලට B එකක් තියෙන. ඉතින් ඒ නිසා කුරුණෑගල දිස්ත්‍රික්ක රෑන්ක් එක වැටෙන මෙයාට 21 බොහෝ දුරට මේක A1ක් වුණා නම් මේක 10න් පල්ලෙහාට අනිවාර්යයෙන්ම වැටෙනවා. ඉතින් ඒක එයාගේ ලැබීම ගැන අය කියලා වැඩක් නැහැ. ඉතින් ඊට පස්සේ අතරම කුරුණෑගල තියෙන ඊළඟට හොඳම රිසල්ට් එක B3 තියෙන්නේ. හරි එයාගේ රෑන්ක් එක 49. ඔය කුරුණෑගල හරි ඊළඟට පුත්තලමේ ළමයි කීප දෙනෙක් මට සම්බන්ධ වෙලා හිටියා. මොකද මම අර මුල්ම කාලේ ආනමඩුව සෙන්ටර් එකේ වැඩ කරපු නිසා සහ මම ඒ අර ආනමඩුවේ ඇග්‍රි ක්ලාස් කරනවනේ ඒ සම්බන්ධයේ මත පුත්තල ළමයි කීප දෙනෙක් සම්බන්ධ වුණා. තව විශේෂ කාරණයක් තියෙනවා මෙයා මේ මෙයාගේ අයියා නමේ. මෙයාගේ අයියාත් මගේ ආවේ. මේ අයියාත් දැන් කැම්පස් මේ අයියා 2016 බැච් එකේ වාරිපල ක්ලාස් මයි ආවේ. අයියා මට මතක B2 C1ක් වගේ ගත්තා. හැබැයි B2 C1 එයාගේ රෑන්ක් එක 30 ගන්න තිබුණා. නංගිට වඩා රෑන්ක් එක හොඳ රෑන්ක් එකක් තිබුණා. මොකද දැන් එන්නේ තරගේ වැඩි පොතේ ඉස්සරට වඩා තරගේ වැඩි. ඒක මතක තියාගන්න. දැන් ගොඩක් ඔය ඒ නමේ දාපු ළමයි පවා මේ ටෙක්නොලොජි කරන්න එනවා. මතක තියාගන්න. එතකොට දැන් ඉස්සර එහෙම නෑ. ඉස්සර මේ සබ්ජෙක්ට් එක හඳුන්වා දුන්න කාලේ සමහර විට මේ යන්තම් විභාගේ පාස් වුණා යන්තම් C2 ගත්ත අය එන්නේ කලාතුරකින් තමයි හොඳ රිසල්ට් එකක් තියෙන කෙනෙක් ඕ ලෙවල් හොඳ රිසල්ට් එකක් තියාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා ඉස්සර ගොඩක් මේ මහා ලොකු රිසල්ට් නැති අය පවා මේ කැම්පස් ගිය ඇත්තරම සමානලාවට මට මතකයි ආලමඩුව ඒ කියන්නේ පුත්තලන් දිස්ත්‍රික්ක යනවා සමානලාවට C1 S2
सी देखा एस एक वगे रिजल्ट ओटा दीपावस्था तिबुना अब दैंग अमार मे पार इनवा हिम सी तून तीन आय बी एक सी देख ए आयट गुड अट अन्न बे दैंग अडुम पुतलन दिस्ट्रिक पवा बी देख सी एक अवश्य कैंपस कुरुनेगल अनिवार्य बी तुना अवश्य अनिवार्य बी तुना ओ ए बी देख सी एक अडुम अवश्य विनवा थिंग मे आगे अय्या दाल दुना ये विश्वास नंगीत कावती नंगीत पाल पार गुडिया डिस्ट्रिक्ट बैंक हतल मे हमुना मे आ बुहो दुरट जपुरट से पुलवा मे आना बुहो दुरट से वायबट मे आगे से हई गाना मट मत हई गाना खाली हताई गाना खाली मे आ गुड दुरट वायबट से मे आगे से देख पैनल एक मे आने मारे जपुरट सेवी जपुर आई कलांबूती मम सामान्यम कलांबू अन्न जपुर अन्न बेदना वायबट अन्न के मग वाल कैंपस पास इसे के ना इथिंग पुतल रिसल्ट एबीसी हर तो एबीसी मेके एग्वे मगे एग्वे आवे बी एस एफ टी अब मैं आगे बी एस टी सी मैं बी एस टी सी एन हेतु आती है ना मैं आ मैं प्रैक्टिकल क्लास आगे अरे प्रैक्टिकल क्लास को ऑनलाइन निकले ये पा रहे तो ऑनलाइन प्रैक्टिकल क्लास से आगे स्पोर्ट आती बुने प्रैक्टिकल क्लास से आवाना अनिवार्य मैं आठ मेक बी ए का खाम मैं प्रैक्टिकल क्लास के दिल अमाइट गोडा उदाव करना एक इन्हें प्रैक्टिकल पिल बंधव यम यम इंगी अपने लैबे नवा ए आनु अपने गोडा दूर टे हा समान हरे प्रैक्टिकल करने वाला माइट तो मैं आप प्रैक्टिकल लेकर टापु नेते निसा वेन होना मैं मेक सी उन्हें नेता मेक बी ए का वेन नथी बुनाई थी कराने दिया अपने यागे रिजल्ट एक पुत्तलां डिस्ट्रिक्ट के नाम है हरे पुत्तलां डिस्ट्रिक्ट के नाम है इरासे पुत्तलां डिस्ट्रिक्ट के इलाके के तिबुना आवे का बीबीसी वागे मतलब बात के ओ बीबीसी मैं कहत मैं आ मैं एग्री बीएसटी देखा था मावा मैं आ तीर्थ विशेष आते आते है ना मैं आगे आकत मागे आवे आकत के नाम पिस आ मैं पावले तुम देने का आवा एक अने अक्काई नांगी सह वे ज्ञाति वन के वावा तुम दिन मगे आवे तुम दिन एग्री बी एस टी तुन देखट वावा ये तुम दिन कैंपस अरे अक्का आवा अक्का दे दास दाहते अक्कट नाम तिबुने बी एक सी देखा मत मत बी एक सी देखा तिबुने क्या दें कैंपस तो ये अवरुद्ध में दे दास दाहते अलग तब ज्ञाति वन सहोदर एक आवा එක අම්මගේ නෙමෙයි නමුත් ඥාතිවන එයාගේ හරි පුදුමාකාර රිසල්ට් එකක් තිබුණේ ඒ මම පරණ රිසල්ට් එකක් කියන්නේ මේ B B S හරි B B S තිබුණේ එතන මේ B B දෙක මේ AGDST B B S එක S F T හරි ඒ අවුරුද්දේ මෙයා දිස්ත්‍රික්ක 4 පුත්තලන් දිස්ත්‍රික්ක 4 ඉතින් මේ මේ කඩුම තරමේ 100ක් වුණා නම් සමහරට එයා ඒ අවුරුද්ද පුත්තලන් දිස්ත්‍රික්කේ පළවෙනියා ඒ කාලේ හැටියට දැන් අමාරුය ඒ කාලේ හැටියට පුළුවන් 2017 කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් දක්ෂ ළමයි ටෙක්නොලොජි වලට ආපු නැති කාලයක් එතකොට ඉතින් එයාට දිස්ත්‍රික්කේ 4ම් මොනේ එතන මෙයා දිස්ත්‍රික්කේ 15 මෙයා දිස්ත්‍රික්කේ 15 හරි ඉතින් මේ ඔය තමයි ඉතින් ඔය ළමයි 15 දෙනාගෙන් හොඳම රිසල්ට් තිබුණු කියන්නේ ෂුව එකටම අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන. ඔය අතර කුරුණෑගල තව ළමයෙක් ඉන්නවා. ඒකත් අර මම අර කලින් මැක්වි අර පිළි ළමයි ගැන කිව්වේ. ඒකත් මෙන්න මෙහෙම රිසල්ට් එකක්. BBS मे आगे कुरुनागल दिस्ट्रिक रैंक एक हत शुअ नहीं एक हत इस पहुगी और कट ऑफ मार्क देता हम इसे मैं आगे एक दिशा में देखा ही गाना है ना भाई डिस्ट्रिक रैंक एक टिकाक पल है मत मगती है एक हत शुअ कराना मारे इट वाडा मित्र तीन कारण तम अहम पहु अरे अकड़ तैबे
අවාසනාවකට එයාට SFT වලට NS එකක්. ඒ නිසා මෙයාගේ රෑන්ක් එක 107 වෙනවා. මෙයාට එක්ක මේකට C එහෙම නැත්නම් මේකටත් B එකක් ආවම නම් මෙයාගේ රෑන්ක් එකත් ඉතින් අනිවාර්යයෙන් මේ වගේ 40 50 ඔය පරාසය රෑන්ක් එකකට වැටෙනවා ඉතින්. මේ මෙහෙමයි දැන් අර සමහර අය මේ රිසල්ට් එක මගේ හරි එහෙම කිව්වට මතක තියාගන්න අඩුම තරමේ අපි ओ लेवल मोंटेसोरी सब प्राथमिक ओक्को मत कल मे तुंदे दायक लोना अरे मेतन मगे गोडे मे मन सब्जेक्ट देख दायक इतना मगे दायक लोटते दायक दुर्बलता मुखलवा एस एफ टी विषय अक मेतको दुर्बलता अदाल गुरु හරියට දරුවව මෙහෙයවීමක් නොකළ නිසා හෝ මොකක් හරි හේතුවක් නිසා ඉතින් මෙයාට මේක එස් වුණා. මෙයාගේ මේ එස් එකෙන් එයාගේ විශ්වවිද්‍යාලයේ සිහිනෙම සම්පූර්ණයෙන් බිඳ වැටෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මෙයා කියනවා දැන් මේ يعني යා කියනවා සරිට වඩා නම් එකක් එන්න ඕන කියලා. මං කිව්වා එහෙනම් පුතේ අපි රීකරෙක්ෂන් දාමු කියලා වෙන කරන්න දෙයක් නැහැ. රීකරෙක්ෂන් දාලා දෙයනේ කියලා මේක 100ක් වුණොත් ඇත්තටම මේක ලොකු දෙයක්. මොකද අපරාධයක් මේ වෙන්න යන්නේ. बी देखा करगन अलग टेस्ट से कर गन नॉट चला किया खात अपराध या मेरा मेरा दक्षिण ही नहीं होते एक भी डीएसटी बी गन नॉट चला किया मैं लेसी ने लखनऊ हैट पहेंगे हाँ गन नॉट ना पेपर एक टेम हाँ दे लखनऊ हैट पहेंगे हाँ देख टेम आरांती ने बीएसटी एक भी हाँ दे पर हैट पहेंगे हाँ आरे गन नहीं दे दक्षिण ही नहीं हैट पहेंगे हाँ गन हेट पाएंगे हाँ गाना के लगे लोकू लोकू दक्ष गा कैत्र में तेन हरे बहुवार नानी मारे तीस पहाकपत हरे रे गहल तेन अडुम तीस पहाकपत हरे रे गहान नो ना हरे बहुवार ना अडुम तीस पहाकपत हरे रे गहान अडुम मंग के आने तीस पहा हतली है बहुवार ने आनो ने बी एक ही ना नेतम बे एक टी आनो ना बहुवार ना हतली है हाँ निवारे गहान नो हरे बहुवार ना हतली है हाँ गहान वाके लगे नहीं ගොඩක් දක්ෂ වෙන්න ඕනේ ගොඩක් හොඳට පාඩම් කරලා හැම විෂයකටම හොඳින්ම ඕල්වේ තියෙන්න අවශ්‍ය වෙනවා ඒ වගේම හොඳ පුහුණුවක් තියෙන්න ඕන හොඳ තර්කන හැකියාවක් තියෙන්න ඕන මොකද අපි පාඩම් කරපු දේවල්ම සමහර විට පේපර් එකේ එහෙමම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ එයාලා ප්‍රශ්න නිර්මාණය කරනකොට අපේ අර චින්තන හැකියාව සිටීමේ හැකියාවත් එයාලා පරීක්ෂා කරනවා ඉතින් ඒ හැම දෙයක්ම තියෙන ළමෙක් තමයි බොහෝදුරට 40න් එහා බහුවර්ණ ගහන්නේ. ඉතින් ඒ 35න් එහා ගහනවා කියලා කියන්නේ ඊට වඩා ටිකක්නේ පල්ලෙහෙමත් මේ දක්ෂ ළමේ. හැබැයි මෙතන එයාට මොකක් හරි කවුලක් වෙලා තියෙනවා. හරි ඉතින් මේ ඔය විදිහට තමයි රිසල්ට් තිබුණේ ගොඩක් ළමයි නැහැ. ඉතින් ප්‍රතිශතයක් විදිහට 15කින් हतर दिन कैंपस आसान मेया कैंपस गोडे बल मुझे मगे पैते मर दिन तेन उपरी मदाय खाते मम दील तेन वाणी पैते दाय खाते अलू वक्त बुनाट एयत कैंपस पहालवेन पहाने आसान सीएट तिहट सामान्य विश्वविद्यालय कुत्ते सीएट दहायाकर एक बायोसिस्टम टेक्नोलॉजी वाले उन्ना सीएट दहायाकर वगे तम विश्वविद्यालय टेने ලංකාවෙන් සාමාන්‍යයෙන් 10000ක් විතර මේ ලිව්වොත් BST වලින් සාමාන්‍යයෙන් 1000ක් ආසන්න ප්‍රමාණයක් වගේ තමයි කැම්පස් එකට බඳවා ගන්න. ඒතකොට 10000කින් 1000ක් කියලා කියන්නේ 10%ක් නේ. නේද 10000කින් 1000ක් කියලා කියන්නේ 10%ක්. එතකොට 10%ක් සමස්තය කැම්පස් යනකොට 20%ක් කැම්පස් යවනවා කියලා කියන්නේ එතන යම් විශේෂ දෙයක් තියෙනවා. දැන් ගොඩක් අය දැන් අර
රෑන්ක්ස් මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා කියලා ලොකුවට ගැහුවට දැන් ළමයි 500ක් විතර ඉන්න ක්ලාස් එකේ ළමයි 10යි 15යි නම් කැම්පස් යන්නේ එතන ප්‍රශ්නයක් තියෙනවා හරි ළමයි 500ක් වෙන්න ඉන්න තැනේ ළමයි 10ක් 15ක් කැම්පස් ගියාට හරියන්නේ නැහැ හරි නේද ළමයි 500ක් ඉන්න තැනේ අඳුම තරමේ ළමයි 50කට එහාවත් කැම්පස් යන්න ඕනේ නේද 50කට එහා කියලා කියන්නේ රටේ සාමාන්‍ය තත්ත්වයේ උතුර 50කට එහාවත් යන්න ඕනේ නමුත් මතක තියාගන්න එහෙම නැහැ ඒ කියන්නේ අර ළමයි වැඩි ප්‍රමාණයක් ඉන්න තැන සමහර විට දක්ෂම ළමයාත් එතන ගිහිල්ලා රැඳෙන්න පුළුවන් ඒක තමයි සාමාන්‍ය තත්ත්වය ඒ නිසා සමහර විට එතන දිස්ත්‍රික් එක දිස්ත්‍රික් 2 දිස්ත්‍රික් 3 සමහර විට ඒ වගේ රඳාපවතිනත් පුළුවන් හරි හැබැයි සමහර විට ගුරුවරයාගේ දක්ෂතාවය මාන ඉන්න පුළුවන් මේ වගේ තැන්වල හරි ගුරුවරයාගේ දක්ෂතාවය මාන ඉන්න පුළුවන් මේ වගේ තැන්වල සබ්ජෙක්ට් තුනටම ඒ තුනක් දැක්ක කියලා කියන්නේ ඒ ළමයා සබ්ජෙක්ට් තුනටම දක්ෂයි හරි ඒ නිසා ඒ ළමයා සබ්ජෙක්ට් තුනටම ඒ තුනක් ගත්තා හරි හැබැයි මෙහෙම තියෙනවා නම් එක සබ්ජෙක්ට් එකට ඒ අනිත් දෙකටම එස් එක සබ්ජෙක්ට් එකකට ඒ අනිත් දෙකටම එස් එහෙනම් ඒ ඒ එකට උගන්වපු ගුරුවරයා සැබෑම දක්ෂයෙක් අනිවාර්යයි ඒ එකට උගන්වපු ගුරුවරයා සැබෑම දක්ෂයෙක් ඒ නිවැරදි මඟ පෙන්වීම කරලා තියෙනවා එස් දෙකට උගන්වපු ගුරුවරයාගේ යම් දුර්වලතාවයක් තියෙනවා ළමයාගේ අඩුපාඩු හරියට හඳුනාගන්න තිබුණේ නැහැ අන්න ඒ වගේ තැන්වලින් තමයි මම නම් කියන්නේ ගුරුවරු කවුද ගුරුවරු දක්ෂද නැද්ද කියලා මනින්න ඕනේ. දක්ෂ ළමයිට ඕන කෙනෙකුට උගන්වන්න පුළුවන් පොතේ. හරි. දක්ෂ ළමයිට උගන්වන්න ඕනෙත් නෑ. දක්ෂ ළමයි තමන්ගේ වැඩ ටික හරියට කරගන්නවා. හරි. දුර්වල ළමයෙක්ව ගොඩ දානවා කියන එක තමයි දක්ෂ ගුරුවරයා කියලා කියන්නේ. හරි. මම නම් කියන්නේ දුර්වල ළමයෙක්ව ගොඩ දානවා නම් ෆේල් වෙන්න ඉන්න ළමයෙක්ව පාස් කොටට තල්ලු කරලා දෙනවා නම් ඒ තමයි නියම ගුරුවරයා. ඒ තමයි දක්ෂ ගුරුවරයා. එහෙම නැතුව දිස්ත්‍රික් රෑන්ක් අරක මේක ඔය ළමයි කොහේ ගියත් බොහෝ දුරට හරි දැන් මම උදාහරණයක් මේ මේ දරුවා මම ගාවට නෙමෙයි සමහර විට වෙන කෙනෙක් ගාවට ගියා සමහර විට වෙන කෙනෙක් ගාවට ගියත් මේ රෑන්ක් එකම අර ගන්නවා හරි මොකද එයා දක්ෂ ළමයි හැබැයි මම මෙතන මට යම් අයිතිවාසිකමක් මම කියා ගන්නවා හරි මේ ළමයා සමහර විට වෙන ක්ලාස් එකකට ගියා නම් මෙයාට මේ දෙකට B ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් හරි මොකද එතන අරකට ඉස්ස ලැබිලා මේ දෙකට බී ආවා කියලා කියන්නේ එතන මම විශේෂ වැඩපිළිවෙලක් ඒ ළමයා සඳහා අරගෙන ගිහිල්ලා තියෙනවා නැත්නම් ඒ ළමයි සඳහා අරගෙන ගිය වැඩපිළිවෙලෙන් එයා යම් ප්‍රයෝජනයක් අරගෙන තියෙනවා විශේෂ ඒ නිසා තමයි මෙයාට මේක බී දෙකක් ඇවිල්ලා මේක එස් එකක් වෙන්නේ පැහැදිලිද එතන අන්න ගුරුවරයාගේ සැබෑ දක්ෂතාවය මනින්න අවස්ථාවක් එහෙම නැතුව මම කියන්නේ ඒ තුනක් ගත්ත ළමයේ රිසල්ට් එක පෙන්නලා හරි මේ මගේ පන්ති අපු දරුවේ කියලා කියනවට වඩා අර වගේ කැපී පෙනෙන දෙයක් අරන් තමයි ගුරුවරයාගේ දක්ෂතාවය පෙන්වන්න අවශ්‍ය වෙන්නේ. මම නම් කියන්නේ එහෙමයි. හරි. දැන් ගොඩක් අය කරන්නේ අනිත් පැත්තනේ. මේ ගොඩක් අය කරන්නේ ඩිස්ත්‍රික් ෆස්ට්. හැබැයි කවුරුත් ඔය කවුරුත් කියන්නේ මගේ මෙච්චරක් ආවා, මෙච්චරක් පාස්, මෙච්චරක් ෆේල්, මෙච්චරක් සුදුසුකම් ලැබුණා කැම්පස් යන කවුරුත් කියන්නේ ඔය. කියන්න බෑ. හරි ඒ කාටවත් ඒක කියන්න බෑ පුතේ හරි මගේ ළමයි 500ක් ආවා 100ක් කැම්පස් සිලෙක්ට් කාටවත් කියන්න බෑ එහෙම එහෙම වෙන්නේ නැහැ හරි ඔය 500ක් ඉන්න තැනේ ළමයි 10ක් 15ක් කැම්පස් සිලෙක්ට් වෙනවා හරි ඒතරු ටික ඉතින් නේද ඒතරු ටික ඉතින් හැලෙන ඔක තමයි සාමාන්‍ය සිද්ධිය කොහෙද ඔක තියෙනවා හැමතැනම තියෙනවා ඉතින් මේ ඔන ඔය විදිහට තමයි මේ අවුරුද්දේ ප්‍රතිඵල ඉතින් වාර්තා වෙන්නේ අනිත් එක ඉතින් මම කියන්නේ අනිත් අයගේ තියෙන B double C තියෙන අය ඉන්නවා C3 තියෙන අය ඉන්නවා C1 C2 S1 තියෙන අය හිටියා ඒ කියන්නේ S1 යනවා S2 වලට එහම S3 හිටපුවා හිටිය මම කිව්වා ඔක්කොටම අඩුම තරමේ S එකක් තියෙනවා ඇත්තටම කවුරුත් fail කියන කොටේ නැහැ තමන් වැඩ කරපු ප්‍රමාණය අනුව තමයි තමන්ට result එක ලැබිලා තියෙන්නේ අවසාන කාරණේ ඕක තමයි හරි තමන් වැඩ කරපු ප්‍රමාණය මත තමන්ට පුතේ ඒ result එක ලැබෙනවා මතක තියාගන්න හරි අපි අර කතාවට කියන්නේ මම ඊයේ 2021 අයටත් කිව්වා
අපේ කතාවක් තියෙනවනේ නේද වැපුරු තරමට තම අස්වැන්න කියලා කතාවක් තියෙනවනේ නේද වැපුරු තරමට තම අස්වැන්න ඉතින් ඔයාලා මේ ටිකේ මේ කාලය තුල ඔයාලා වපුරන්නේ කෙසේද ඒ වපුරන විදිහට තමයි ඔයාලට 2023 දිහා වෙයි කොහොමවත් ඔයාලගේ රිසල්ට් එනකොට ඔයාලා 2022 දීලා ඒ රිසල්ට් එන දවසට ඔයාලට ලැබෙන ප්‍රතිඵලය හරි ඔයාලා වපුරපු විදිහට එනිසා ඉතින් ඔයාලගේ අතේ තමා තියෙන්නේ ඔයාලා වැඩ කරන්න ඒ වැඩ කිරීමේ ප්‍රමාණයත් එක්ක ඔයාලටත් හොඳ රිසල්ට් එකක් ලැබෙයි. පැහැදිලිද? ඉතින් දැන් තාම ඔයාලා ඒ ලෙවල් වල පටන් ගන්නෙම ඉන්නේ. ඔයාලට තව හොඳටම කාලය තියෙනවා. තාම හරියට වැඩ ටික පටන් ගත්තේ නැත්නම් පිළිවෙලට දැන්වත් පටන් ගන්න. මම ඊයේ 2021 අයටත් ගොඩක් දුරට කතා කළේ ඔය ගැන. නැත්තම් රිසල්ට් ආවට පස්සේ ගෙදරින්වත් එළියට නිරෝධායනය වුණා නම් හොඳයි කියලා හිතේවි. ඇයි ගෙදරින් එළියට බහින්න බෑනේ? මිනිස්සු අහනවානේ කොහොමද රිසල්ට් කියලා. නේද? යාළුවෝ කෝල් කරනවා සමහරට රිසල්ට් අහන ෆෝන් එකත් ඕෆ් කරලා තියාලින්නවා. ආන්සර් කරන්න බෑනේ. නේද? ඉතින් ඒ වගේ තත්වයකට භාජනය වෙන්න දෙන්නේ. යාළුවෝ කතා කරන්න කලින් කතා කරලා කියන්න කොල්ලෝ. හරි. මම හිතන්නේ මට පළවෙනි කෝල් එක මට ඒක කෝල් එකක්වත් ගිහී ආන්සර් කරන්න බැරි වුණා. මොකද මම මේ විදිහට ඔන්ලයින් ක්ලාස් එකක හිටියේ. මට කිසිම කෝල් එකක් ආන්සර් කරන්න බැරි වුණා. ඉතින් මට පළවෙනි කෝල් එක ඇවිල්ලා තිබුණේ අර A2 B එක ගත්ත ළමයාගේ. හරි. මොකද මේ ඒ සතුටුනේ ඉතින් සතුටට ගන්නවා. ඉතින් අත්ත ගම අනිත් පැත්තට ගන්නවා. දැන් ඔය මම මේ මගේ 2016 බැජ් එකේ හිටියා නිකවැට්ටි ළමේ කානමඩු සෙන්ටර් ලාපු පුත්තලන් දිස්ත්‍රික්කේ ෆස්ට් උනා නිෂාදි අනුරද්ධිකා කියලා. 2016 බැජ් එකේ දැන් ජපුර කැම්පස් එකේ අවසාන කාලේ ඉන්නේ අවුට් වෙන්න ළඟයි. මම මේ දවස් ට්‍රේනින් ඉන්නවා කිව්වා MD එකේද කොහෙද? MD කෝඩියල් කියලා එහෙම තියෙනවා. MD හරි සංකුවෙක් එකේ හරි. ඒ කාලේ වෙ රිසල්ට් දාන්නේ දැන් වගේ එහෙම නෙමෙයි. දැන් වෙනිකව හේ දානවනේ කිසි ගැම්මක් නැහැ. ඉස්සර එහෙම නෙමෙයි පුතේ. ඉස්සර රිසල්ට් එකක් පොඩ්ඩක් අප් කරලා තමයි දාන්නේ. හරි ඉස්සර රෑ 12ට රිසල්ට් දාන්නේ. රෑ 12ට තමයි රිසල්ට් එක දාන්නේ ඉන්ටර්නෙට් එකට. හරි පොඩ්ඩක් රෑ වෙන්න ඉඩලා තමයි දාන්නේ. එතකොට ඉතින් බලාගෙන ඉන්න රිසල්ට් එක දැන් දාලා හරි දැන් අර සිංගල අලුත් අවුරුදු නැකත උදාවෙන් නැකත තියෙන ඒ වෙනකම් බලාගෙන ඉන්නවනේ රකින්න ටික පත්තු කරන්නේ ඉන්නවනේ. ඉස්සර නම් එහෙම හිටිය දැන් නම් එහෙමත් නැහැ. දැන් එච්චර ගාණක් නැහැනේ. ඉතින් ඉස්සර රිසල්ට් දැන් මේ රෑ 12ට විතර. ඉතින් ළමයි හැරීගෙන බලන්න දානකල් මම මතකයි ඔය 2016 ඔය පුත්තලන් දිස්ත්‍රික්කේ පළවෙනි යවුන ළමයා තමයි ඒත් ඉස්සල්ලාම කතා කරේ. ඉස්සල්ලාම රෑ 12ට විතර කෝල් කරලා කිව්වා. ඒ තමයි මගේ පළවෙනි බැච් එක. මගේ පළවෙනි බැච් එකේම පුත්තලන් දිස්ත්‍රික්කේ ෆස්ට් හිටියා. ඒතර කුරුණෑගල මම වැලුකොට ක්ලාස් කළේ නෑ මේ පැත්තවල. මම අර පළවෙනි පත්වී මානමදු ලැබුණ නිසා ඒ පැත්තම තමයි ක්ලාස් පටන් ගත්තේ. I think අර නේද? හොඳ රිසල්ට් එකක් ආපුවම පස්සෙන් අනිත් පැත්තට කතා කරලා සර් රිසල්ට් එක මෙහෙමයි කියලා කියන මට ඇත්තටම විශ්වාසයක් තිබුණා හොඳ රිසල්ට් එක. ඒ දක්ෂයි කියන්නේ උපරිම කැපවීමෙන් වැඩ කළා. විශ්වාසයක් තිබුණා හොඳ රිසල්ට් එකක් ඒවි කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ඩිස්ත්‍රික් ෆස්ට් එකක් වගේ. ඉතින් මට තියද්දි ඇත්තටම සතුටුයි. මොකද ටීචින් ඇවිල්ලා පළවෙනි අත්දැකීමනේ එහෙම අවස්ථාවක් ලැබෙන. ඉතින් ගොඩක් සතුටු වුණා. ඉතින් සමාජ ළමයිට වඩා ගුරුවරු බලන්නේ නැති රිසල්ට් එන කාරේ. ළමයිට ගාණක් නැහැ. හරි ළමයිට වඩා ගුරුවරු තමයි බලන්නේ ඉන්නේ කොහොමද අපේ උන් ගොඩ දිහිල්ලද? මම මොනවා කරගෙනද යන්නේ කියලා ඉතින් බලන්නේ ඉන්නවා රිසල්ට් එනක. හරි. ඉතින් ඔයාලගෙත් එහෙම තමයි. ඔයාලගෙත් ඒ කාලෙවලට අපි බලන්නේ ඉන්නවා. ඔයාලගේ රිසල්ට් එක දැන් කෝල් කරලා කියාවි. හරි අපි බලන්නේ ඉන්නවා. අය තාම ගුරුවරයාට කෝල් කරලා අහන්න බෑනේ කොහොමද රිසල්ට් එක කියලා. හරි. කතා කරුවෙම නැත්තම් තමයි අහන්නේ. හරි නෝන්ඩියටත් එක අහනවා. කතා කරලා ඔබ කතා කරුවෙවත් නැහැනේ රිසල්ට් එක කියන්නේ කියලා එහම ආවා. හරි ඉතින් මේ දැන් මෙතන ගොඩක් මහසෙන් එකේ අය ඉන්නවා. මහසෙන් එකේ හැම අවුරුද්දෙම වගේ හොඳ රිසල්ට් තියෙනවා. ඉතින් මේ ඒක ඉදිරියටත් එහෙමම පවත්වාගෙන යන්න 2022 හොඳ රිසල්ට් එකක් මහසෙන් එකේ එළියට දාන්න. ඊට පස්සේ බලල්ලේ ළමයි ඉන්නවා. නේද උඩබදලව මේ පාර උඩබදලව ගොඩක් හොඳ රිසල්ට් එකක් තියෙනවා. ET වල ෆස්ට් එක උඩබදලව ඉස්කෝලේට තියෙන්නේ. අර මගේ ඩිස්ත්‍රික් 21 BST ළමයා උඩබදලව ඉස්කෝලේ. හරි ඉතින් මේ
බලල්ලේ තමා 49 රෑන්ක් එක බලල්ල ඉස්කෝලේ ඔය තමා අවුලේ ගමින් ඒ බැච් එකේ කවුරුත් හිටියේ නෑ මට මතක තියෙන විදිහට මහසෙන් එකේ කොහොමත් නෑ ආනමදු සෙන්ටර් එකේ උඩබදුල ළමයිනුයි එක ළමෙක් තමා ආවේ බලල්ලේ ඒ ඒත් විශේෂයෙන් අර අයියා මගේ ආපු නිසා නංගිත් ඒ විශ්වාසයට මගේ එව්වා හරි ගොඩක් දුර බලල්ලේ ළමයි එනවා හරි දැන් බලල්ලේ ළමයි මම හිතන්නේ ඒත් එක්කෙනෙක් ඉන්නවා මම හිතන්නේ අපේ මේ බැච් එකේ බලල්ලේ ළමයි එක්කෙනෙක් ඉන්නවා දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක්ට ඉන්ඩිවිජුවල් විදිහට කරන්න ඔන්ලයින් වෙන්නේ නැහැ ඉතින් අවසානයේදී ඔයාලට කියන්න තියෙන්නේ තියෙන මේ හොඳ රිසල්ට් එකක් අවසානයේදී දාන්න උත්සාහ කරන්න උපරිම වැඩ කරන්න උපරිම කැපවීමෙන් වැඩ කරන්න බැරි නෑ හරි ඔය හොඳ රිසල්ට් දාපු අය ඒ උපරිම කරන්න පුළුවන් උපරිම කැපකිරීම කළා ඔය දිස්ත්‍රික් 21 වුණ ළමයා කොච්චර කැපවීම කළාද කියන්නේ මම හිතන්නේ දවස් 14කට නිරෝධායනය වෙන්නත් යන්න උනා මේ කාත්තම් කුඩි හරි ඉතින් ඒ දවස්වල කේන්ද්‍රීය ගගාස මේ පාඩම් කරන්න හිත දෙන්නෙත් නෑ ඉතින් හිත හදලා හදලා හිත හදලා ඕවා ගැන හිතන්න එපා ඔයාලට කරන්න මේ අපිටත් ඊළඟ දවසේ නිරෝධායනය වෙන්න වෙයි දන්නේ එමෙ හිත හදලා හදලා ඉතින් එහෙ ඉන්න ගමනොත් පුළුවන් විදියට ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ කරගෙන ඉතින් එහෙම තමයි ඉතින් ඔය ගේම ගැහුවේ දවස් 14ක් නිරෝධායනයත් උනා ඉතින් ඉතින් हाँ मापी का उरुद निरोधा ऐने वेलाने तो वेदने ने द हाँ पे होम अने द होम क्वारंटाइन में ना इन ना मांगी था ने ने निवास निवास तो लेंगे इस तरह की आराय अन्ने ने द निवास तो लो निरोधा ऐने कराने ने हरी तो डे एटी का पढ़ना कौन ना विशेष इंगोल वेत यागन ने रिजल्ट एविल लती ने दें හරි ඔය වෙන කාලයකට කිව්වම දැයින් නෑ දැන් අර රිසල්ට් ආපු ගමන් පොඩ්ඩක් ඔබ ඔළුවට වදින සමහර ළමයි දැන් පොත් අරගෙන පාඩම් කරන්න හැමවත් පටන් අරගෙන තියෙනවා අර රිසල්ට් ආවට පස්සේ හරිද දන්නේ නැහැ BST ෆස්ට් එක තාම හොයාගන්න බැරි වුණා දැන් මහසෙන් එකේනේ ෆස්ට් එක තියෙනවා කියන්නේ එතකොට සෝරි සෙකන්ඩ් එක තියෙනවා කියන්නේ BST ෆස්ට් එක නෑ මහසෙන් එකේ නැත්නම් एक आरम्मल मयूरपादर तम गुडदुरटे अन्न कुलवा हेमने कुलियापति सेंट्रल वगे तम अन्न की आवती न्याय मगदापी मे आवट दिन स्कूल वाले न्याय तो टेकवाद बाल अवलेग मेकवा बाल हमुन की अन्न हेमने प्राइवेटली समाज मग समहार विट साइंस कर सब्जेक्ट अवलनाय बी एस टी कर मे प्राइवेट द्वारा समहार अवल डिस्ट्रिक्ट फर्स्ट के हेमत्यान अवस्था बलू ताम आरचना मित्र कैकन गोल मुस्लिम स्कूल तीयनवा मुस्लिम स्कूल संहार उद्वल अनवा ताम आरचने ईलैंड फर्स्ट नाम बी एस टी वो तीयने रत्नपुरी पेद मंग नेपाल अरे इवागे मत मत के रत्नपुरी पेद मंग හරි ඉතින් මේ ගලක් වැඩ කරන්න හොඳ රෑන්ක් එකක් එහෙම දාන්න රෑන්ක් එකක් නැතත් කැම්පස් යන්න පුළුවන් මට්ටමකවත් අඩුම තරමේ පාස් වෙන්න ඉතින් රෑන්ක් දාන්න මත් පුළුවන් මට්ටමකට වැඩ කරන්න පුළුවන් අයත් ඉන්නවනේ එයාලා ඉතින් ටාගට් එකක් තියාගෙන මම නේද අයිලන්ඩ් ෆස්ට් වෙනවා ඩිස්ත්‍රික්ට් ෆස්ට් වෙනවා ඒ වගේ රෑන්ක් එකක් දාන්න ටාගට් එකක් තියාන වැඩ කරන්න අවසානයේ මෙහෙමයි රෑන්ක් දැම්මත් මොනවා දැම්මත් කැම්පස් යන එක තමයි වෙන්න ඕනේ හරිද ඉතින් රෑන්ක් දැම්ම කියලා විශේෂයක් නෑ හරි තමන්ට පොඩි ආඩම්බරයක් සහ දෙමව්පියන්ට ගුරුවරයන්ට පාසලට ප්‍රදේශයට ආඩම්බරයක් තියෙනවා නමුත් එයත් කැම්පස් යනවා සාමාන්‍යයෙන් පාස් වුණ අය කැම්පස් තමයි යන්නේ අයිලන්ඩ් ෆස්ට් උනා කියලා එයාලා එයා යවන්නේ මේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි වගේ එහෙම යවන්නේ එයත් ලංකාවේ කැම්පස් එකක තමයි ඉගෙන ගන්න හරි ඒක විශේෂයක් නෑ ඉතින් නමුත් ඉතින් ඒ තමන්ගේ ටාගට් එකක් තියාගෙන වැඩ කරන්න පුළුවන් අය ඒ මට්ටමට වැඩ කරන්න ආසයිද නේද ඒ අයිලන්ඩ් ෆස්ට් හරි ඩිස්ත්‍රික්ට් ෆස්ට් එකක් හරි ඒ වගේ මට්ටමට වැඩ කරන්න හරි එතකොට ඒ ටික පොඩ්ඩක් උළුවේ තියාගන්න මම ටිකක් වුණාද වැඩිපුර කතා කළා ඒ ගැන හරි එතකොට දැන් අපි මේ කතා කළේ පොතේ ආහාර සැපයීම ගැන හරිද ආහාර සැපයීම ගැන ඊළඟට අපි කතා කරමු ගන්න මාතෘකාව ජල කලමනාකරණය
जल कलमना करने जल कलमना कर जल कलमना करने पुलवा वाल चांस ना विशेष महासैन के आए डिस्ट्रिक्ट के देवनी अव हम वेला वेड करपु विधिया हिम कथा कर ला बोडा नहीं हाँ तो वाल तेरे ये अक्ल को वेड कले को कपी मे वेड कला रिसल्ट गाने बंदेसी निकम रिसल्ट पुदमाकार कपी मर लरवा रिसल्ट कर गाने हरि वाला पोडक ये कथा कर लीम बेदा गया तो वाले पोडक पोडक इतट देने भी अभी मेहमे वेड कर निकल निकल हरियाणा अरे मेहमे इटना वेड यावा मेहमे मे पोडक ये कथा कर अवल रिसल्ट दुर्बल रिसल्ट अक्ला अलते कथा कर ला एर दिन तहन वाल मुद्दे वेड कला अरे इतना तेरे इला वेड कर आप वेड कर अरे इतना तेरे इला वेड करना आप तेरू गोलना इन वन कथा बाहर अरे ये अब देखे बेदागा बेदाग वाला वाले इधर गमन यदाल सल सुटी का सकाश कर हर अट वेडिक कर हर जल कलमनाकरण तर जल कलमनाकरण कथाकरा मेतन विशेष जल भौतिक परामिति गण बलाना जले भौतिक परामिति गण बलाना इवगे जले रासायनिक परामिति पिलिबंधवत्तपि सलका बलान्न अवश्यमेव जले भौतिक परामिति विशेष उष्णत्वे मेतन वेदगात्वेन जले भौतिक परामिति वेदगात्वेन आविलताव उन्वेदिकापि विशेषेण बलान्न मकद्द उष्णत्वे सह आविलताव केन देक विशेषेण मेतन सलका बलिम करणो එතකොට ජලයේ රසායනික පරාමිති ගත්තාම විශේෂයෙන්ම ඔක්සිජන් ප්‍රමාණය ද්‍රව්‍ය ඔක්සිජන් ප්‍රමාණය ගැන අපි අවධානය යොමු කරන්න ඕන. ඊළඟට ජලයේ pH අගය පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන. ජලයේ කඨිනත්වය පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම අපි සාමාන්‍යයෙන් කතා නොකළ, ඒ කියන්නේ ජලයේ පාඩමේ කතා නොකළ රසායනික පරාමිතියක් මෙතනදී අපි සලකා බලනවා. ඒ තමයි පුතේ ඇමෝනියම් සාන්ද්‍රණය බලන්න අවශ්‍ය වෙනවා. හරි. මොනවද එතකොට රසායනික පරාමිති? ඔක්සිජන් ප්‍රමාණය, pH අගය කටිනත්වය ඊට අමතරව ජලයේ දියවලා තියෙන ඇමෝනියා ප්‍රමාණය නැත්නම් ඇමෝනියම් සාන්ද්‍රණය අපි බලන්න ඕන. හරිද? රයිට්. ලියා ගන්නකො මේ විදිහට. ජල කලමනාකරණයේදී ජල කලමනාකරණයේදී ජලයේ භෞතික රසායනික සාධක පිළිබඳ साधक पिलिबंद साधक पिलिबंद अवदाने उमुकल युतुय अवदाने उमुकल युतुय अवदाने उमुकल युतुय හරි අංක 1 කියලා ගන්න අංක 1 ලියන්න භෞතික සාධක හරිද
रासायनिक साधक ये तरल हो नंक दिख एक उष्णात्वय तरलकुन दिखने एक दिख के मकमे तरलकुन दमकमे उष्णात्वय मन के मद आविलता आविलता हेपते मे भौतिक साधक अट्ला पान भौतिक साधक एवगे अंक देख के रासायनिक साधक रासायनिक साधक रासायनिक साधक हरिद इतने एक दिख तुन हो तरुण दाल लिया द्रावित ऑक्सीजन प्रमाण द्रावित ऑक्सीजन प्रमाण द्रावित ऑक्सीजन प्रमाण द्रावित ऑक्सीजन प्रमाण देख पीएच अगय पीएच अगय पीएच अगय पीएच अगय तुन कठिनात्वय 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 हतर अमोनिया सांद्रणय अमोनिया सांद्रणय अमोनिया सांद्रणय अमोनिया सांद्रणय हरे पहले तो भौतिक साधक देखा रासायनिक साधक हतरा तेन इलाम पीने जल कलम नाकने अटते माई मे विधि वगुवाग तीरुतुनाय पलविनि तीरुव साधकय मेतन प्रशस्त मट्टम हरि प्रशस्त मट्टम तुमने एक प्रशस्त मट्टमट गिन एमट प्रशस्त मट्टमट गिनेमट गत है कि क्रिया मार्ग छोटा मटी बाजी होना फिट पैतरे की वाल पेन वाने तो कुछ मेवा गट वाक में है पेन वाने ने प्रशस्त मट्टमट गिनेमट गत है कि क्रिया मार्ग अरे केलवरे एक क्या नाम तो कुना टीका लोकवट गा कोई अर्थ साधक प्रशस्त मट्टम लोकवट होने प्रशस्त मट्टम गिने क्रिया मार्ग टीका पोड लोकतीर वक विद्यार्थी मुझे तपन ले पल हेट गोडे आवि हमेकेम गोडन समहार चुट्टन वाले आने हरि अभी पटांगम दुते पलवनी अभी उष्णात्व पटांगमने अर पीलिवलट मेमु उष्णात्व उष्णात्व हरि समहार मीट कलिंग कथाकलते प्रशस्त मतम कि विसी देखा विसी अटात्तर मीट कलिम उगलतेन वा विसी देखा विसी अटात्तर
උෂ්ණත්වය මේ ප්‍රමාණයට වඩා පුතේ බොහෝ විට අපේ රටේ තත්ත්වය හැටියට වැඩි වෙන්නනේ බලන්නේ. එහෙම වැඩි වෙනකොට මොනවද අපි කරන්න ඕනේ? ප්‍රශස්ත මට්ටමට අරගෙන එන්න ලියන්න මෙතන 60 70 චුටිලි කෑල්ලක් 70 සෙවන දැල් දැමීම සෙවන දැල් දැමීම හරි කියන්නේ ටැංකිය උඩින් පුතේ ඔයාලා දැකලා ඇති නේද ඔය මේ තවාන් වල එහෙම තියෙන අර කළු පාට දැලක් එහෙම අපි ඒවට කියන්නේ සෙවන දැල් කියලා එහෙම සෙවන දැලක් ටැංකිය උඩින් අපි දානවා එතකොට අර ලැබෙන ආලෝක ප්‍රමාණය යම් අඩුවක් වෙලා උෂ්ණත්වය පාලනයක් වෙනවා ඊළඟට දෙක ආවිලතාව ආවිලතාව හරි එතකොට පුතේ ආවිලතාව අපි කියනවා සාමාන්‍යයෙන් ලීටරයට මිලිග්‍රෑම් 20ට වඩා අඩු වෙන්න ඕන වඩා අඩු හරි ලීටරයට මිලිග්‍රෑම් 20ට වඩා අඩු වෙන්න ඕන හරි එතකොට ඊට වඩා ආවිලතාව වැඩි නම් පුතේ අපි මොකද කරන්නේ ආවිලතාව කියන එක අපි ඉගෙනගෙන තියෙන මෙතන හැමෝටම මම ආවිලතාව උගන්ලා තියෙනවා ආවිලතාව මීට වඩා වැඩි නම් ඒ කියන්නේ අවලම්බිත අංශ ප්‍රමාණය වැඩි කියන එකනේ අපි මොකද කරන්න ඕනේ අපි මොකද කරන්නේ රයිට් මෙහෙමයි අපි ටැංකියෙන් භාගයක් වතුර අයින් කරනවා පුතේ හරි භාගයක් වතුර අයින් කළා මොකද කරන්නේ අලුත් වතුර පිරවීමක් කරනවා පැහැදිලිද අපි කරන දේ ටැංකියෙන් භාගයක් විතර ජලය අයින් කරලා අපි පිරිසිදු වතුර අලුත් වතුර ටැංකියට පිරවීම කරනවා රයිට් ලියාගන්න එහෙනම් ප්‍රශස්ත මට්ටමට ගෙනීමට ගත හැකි ක්‍රියාමාර්ගයට ටැංකියෙන් භාගයක් පමණ ජලයේ ඉවත් කර ටැංකියෙන් භාගයක් පමණ ජලයේ ඉවත් කර ටැංකියෙන් භාගයක් පමණ ජලයේ ඉවත් කර අලුත් වතුර පිරවීම ටැංකියෙන් භාගයක් පමණ ජලයේ ඉවත් කර අලුත් වතුර පිරවීම අලුත් වතුර පිරවීම හරි ඊළඟට තුන්වෙනි එකට එන්න ද්‍රාවිත ऑक्सीजन प्रमाणय द्रावित ऑक्सीजन प्रमाणय मेकअप අපි ගණන ගණන තියෙන්න පුතේ ලීටරයට මිලිග්‍රෑම් 5ට වැඩි වෙන්න ඕන හරි ලීටරයට මිලිග්‍රෑම් 5ට වැඩි අඩුම මං කිව්වා 5ක්වත් තියෙන්න ඕනේ නැත්නම් 5ට වැඩි වෙන්න ඕන හරි එතකොට මේ මට්ටම නැත්නම් මීට වඩා අඩුයි නම් පුතේ අපිට කරන්න තියෙන්නේ ජලය වාතනය කරන්න ඕන එහෙනම් ලියන්න ජලය වාතනය ජලයේ වාතනය. රයිට්. ඊළඟට 4 pH අගය. pH අගය. හරි සාමාන්‍යයෙන් අපි කියනවා 6.5 8 වගේ පරාසය තියෙනවා. අපි මේකත් ඉගෙන ගත්තා. 6.5 8 වගේ පරාසය තියෙනවා. හරි. එතකොට ගොඩක් දුරට බලන්න පුතේ මෙතනින් එහාට pH අගේ වැඩි වීමට නෙමෙයි බොහෝ විට pH අගේ අඩු වෙන්න හේතු බලනවා. නැත්නම් අඩු වෙන්න පුළුවන්. එම pH අගේ අඩු වුණොත් අපි ජලයට හුණු එකතු කරන්න ඕන කියලා කියනවා. මොනවද ජලයට එකතු කරන්න අපි
හුණු එකතු කිරීමක් කරනවා රයිට් එහෙනම් ලියන්න ප්‍රශස්ත මට්ටමට ගෙනීමට ගත හැකි ක්‍රියාමාර්ගය යටතේ pH අගය අඩු වූ විට pH අගය අඩු වූ විට pH අගය අඩු වූ විට අලුහුණු එකතු කිරීම අලුහුණු එකතු කිරීම අලුහුණු එකතු කිරීම අලුහුණු එකතු කිරීම දැන් තාම මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන ළමයි ප්‍රමාණය ගොඩක් අඩුයිනේ 13යි ඉන්නේ इक्वालिटी क्लास के मेकोल हक हरे अलग संबंध वेन्न की अपराधया हरे दी कथा कले पी एचागे इलंगड़ी अनुपते कठिनात्वय 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 दरुने मंगवालटी गेन्नुवा तीयन्नुन पराशय लीटरेट मिलिग्राम पनहात එකසිය පනහත් අතර දැන් මේ දෙවෙනි පාර සමහරව ඉගෙන ගන්න එනිසා අමතක වෙන්න බෑ දැන් හරි ලීටරයට මිලිග්‍රෑම් 50 150ත් අතර ඒතර මෙන්න මේ තීරුව තමයි විශේෂයෙන් ඔයාලා අද අලුතෙන් ඉගෙන ගන්න ඒතර පුතේ දැන් මේ කටිනත්වයේ ලීටරයට මිලිග්‍රෑම් 50ත් 150ත් අතර තියෙනුනේ සාමාන්‍ය ඔයිට වඩා වැඩි වෙන්න තමයි බලන්නේ ඒතර ඔයිට වඩා වැඩි වුණොත් අපි මොකද කරන්න ඕනේ හරි දැන් අර ආවිලතාව වැඩි වුණොත් මම මොකද කරන්න කිව්වේ ජලය කොටසක් අයින් කරලා අලුත් වතුර පුරවන්න කියනවා ඒ වගේම තමයි මෙතන හරි කඨිනත්වය වැඩි වුණොත් අපි මොකද කරන්නේ ජලයේ භාගයක් අයින් කරලා අලුත් ජලය පිරවීම කරනවා ලියා ගන්න ටැංකියේ टैंकियन जल कोटसा की बात कर जल कोटसा की बात कर जल कोटसा की बात कर अलुजल पिरवीम अलुजल पिरवीम कोटसा की बात कर अलुजल पिरवीम अलुजल पिरवीम ප්‍රයිපතේ අවසානික අවසානික ඇමෝනියා සාන්ද්‍රණය 6 ඇමෝනියා සාන්ද්‍රණය ඇමෝනියා සාන්ද්‍රණය හරි තියෙන්න ඕන ප්‍රශස්ත මට්ටම ලියා ගන්න 0.025 මිලිග්‍රෑම් ලීටරයට අඩු හරියට ලියා ගන්න ලීටරයට මිලිග්‍රෑම් 0.025ට අඩු වෙන්න ඕන හරි එතකොට ඊට වඩා වැඩි වුණොත් අපි මොනවද කරන්නේ ලියන්න ඒක කරුණු දෙකක් විතර මම දෙන්නම් අතිරේක ආහාර හා අතිරේක ආහාර හා අතිරේක ආහාර හා මල ද්‍රව්‍ය ඉවත් කිරීම අතිරේක ආහාර හා මල ද්‍රව්‍ය ඉවත් කිරීම අතිරේක ආහාර හා මල ද්‍රව්‍ය ඉවත් කිරීම ඕකටත් ප්‍රියාමාර්ගයක් විදිහට අපිට ගන්න පුළුවන් පොතේ ජලය කොටසක් ඉවත් කරලා අලුත් ජලය පිරවීම ලියන්න ජලය කොටසක් ඉවත් කර අලුත් ජලය පිරවීම ජලය කොටසක් ඉවත් කර අලුත් ජලය පිරවීම ජලය කොටසක් ඉවත් කර අලුත් ජලය පිරවීම
හරි ඔන්න ජල කලමනාකරණය ඊළඟට මාතෘකාවල යන්න රෝග කලමනාකරණය ලියන්පතේ රෝග කලමනාකරණය රෝග කලමනාකරණය රයිට් ඉස්සෙල්ලා අපි දැනගන්න ඕන රෝගයක් මත්ස්‍ය රෝගයක් කියන්නේ මොකක්ද කියන එක හරි මාළුන්ට හැදෙන රෝගයක් කියන්නේ මොකක්ද කියන එක දැන් සාමාන්‍ය රෝගයක් කියන්නේ අපි මෙහෙම කියනවා පොතේ සාමාන්‍ය රෝගයක් කියන්නේ මෙන්න මෙහෙම තමයි අර්ථ දක්වන්නේ හරි සාමාන්‍ය තත්වයෙන් සිදුවන අපගමනයක් හැදෙලිත දැන් මම මෙහෙම ඉන්නවා දැන් කොරෝනා හැදෙනවා හැදෙන්න එපා හැදෙනවා කියලා හිතන්න මොකද හැමතිස්සෙම ඔන්න පහිනවා හුස්ම ගන්න බැහැ නේද එහෙම ප්‍රශ්නේ තියෙනවා නේද ඒතරම් මම සාමාන්‍ය තත්ත්වයෙන් නෙමෙයි දැන් සමහරවිට මේ මට දැන් එහෙම ආසාදල තාම දන්නේ නැහැ PCR කළා නැහැ ඒවට දැන් මම වචන 10ක් විතර කතා කරනවා සර් එහෙම එතන මම සාමාන්‍ය තත්ත්වෙ වාර තේරෙනවා දැන් සර්ගෙන අවුලක් තියෙනවා සර් හති දානවා නේ ගමේ කිලෝමීටර් 10ක් විතර දුවලා වගේ ඇවිල්ලා හරි දැන් මගේ සාමාන්‍ය තත්ත්වෙ නෙමෙයි වාලට අන්න දැන් තේන්නේ මං කහිනවා හැමතිස්සෙම තක කහිනවා අන්න සාමාන්‍ය තත්ත්වෙන් වෙනස් වෙනවා ඒකද කියනවා පොතේ රෝගයක් කියලා සාමාන්‍ය තත්ත්වෙන් සිදුවන අපගමනයක් සාමාන්‍ය තත්ත්වෙන් සිදුවන වෙනස් වීමක් අපි කියනවා අපගමනයක් කියලා සෝරි රෝගයක් කියලා කියනවා එතන මත්ස්‍ය රෝගයක් කියන්නේ නම් මාළුන්ගේ සාමාන්‍ය තත්ත්වෙන් සිදුවන අපගමනයක් කියලා අපි කියනවා පැහැදිලිද එතන මේ මත්ස්‍ය රෝග නැත්නම් මාළුන්ට යම් රෝගයක් වැළඳලා නම් ඒ බව අපිට සමහර දෙපොතේ මේ මාළුන්ගේ හැසිරීම වලින් එහෙම හොයාගන්න පුළුවන් මම මේක කල්නුවතට කියන්නේ නැති විශේෂයෙන් මාළු අර ටැංකියේ බිත්තියේ තම ශරීරය අතුල්ලනවා වගේ නා ටැංකියෙන් එළියට පයින්න උත්සාහ ගන්නවා වගේ නා හරි ක්‍රියාශීලීව පිහිනන්නේ නැතුව ඉන්නවා නා යම් කන පිට පෙරලෙනවා වගේ ස්වභාවයක් නැත්නම් පැත්ත ගහලා පැත්ත පෙරලලා පීල පීනන වගේ ස්වභාවයක් තියෙනවා නා ජලයෙන් උඩට ඇවිල්ලා හුස්ම ගන්නවා වගේ උත්සාහ කරනවා නා මෙන්න මේ වගේ අවස්ථාවලදී අපිට හිතා ගන්න පුළුවන් නැත්නම් අපිට දැනගන්න පුළුවන් මසුන්ට යම් රෝගයක් වැළඳලා තියෙනවා කියලා. පැහැදිලිද? රයිට්. අපි ওই කාරණා ටික ලියමු. මොකද අර තව ක්ලාස් එකකට ළමයි නම් හිතන්නේ යන්න බලාගෙන නැත්තේ. අපි ඉක්මනට ලියාගමු. ලියන මේ විදිහට මත්සයෙකුගේ ශරීරය තුල මත්සයෙකුගේ ශරීරය තුල පවත්නා සාමාන්‍ය තත්වයෙන් අපගමනය වීමක් මත්ස්‍ය රෝගයක් ලෙස හැඳින්වේ වෙනම රූලකින් ලියන්න යම් මත්ස්‍යෙකු රෝගයක් සඳහා ග්‍රාහී වූ විට පුතේ ග්‍රාහී වෙනවා කියන්නේ පොදුරු වෙනවා කියන එක ග්‍රාහී වූ විට පහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් නිරීක්ෂණය කළ හැකිය
හරි දැන් අපි 1 2 3 කියලා පල්ලෙහැට ඉදික ලියාගමු ලියන්න පළවෙනි එක හැසිරීම වෙනස් වීම හැසිරීම වෙනස් වීම දෙක ආහාර ගැනීම අඩු වීම ආහාර ගැනීම අඩු වීම ආහාර ගැනීම අඩු වීම තුන ටැංකියෙන් 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 පැනීමට උත්සාහ කිරීම පැනීමට උත්සාහ කිරීම ටැංකියෙන් පැනීමට උත්සාහ කිරීම හතර ශරීරයම් මතු පිටක ඇතිල්ලීම ශරීරය යම් මතු පිටක ඇතිල්ලීම පහ පහ ශරීරය තුල තුවාල ඇතිවීම හරි ශරීරයේ තුවාල තියෙනවා ශරීරය තුල තුවාල ඇතිවීම ශරීරය තුල තුවාල ඇතිවීම ශරීරය තුල තුවාල ඇතිවීම 6 6 වරල් ඉරීම වරල් වරල් ඉරීම වරල් ඉරීම අවසාන එක තව එකක් ලියා ගන්න ශරීරයේ මත වර්ණ වෙනස් වීම 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 හරි තත් අපි එනං ඔතනින් අතර කරමු පොඩ්ඩයි කතා කරන්න පුළුවන් වුණේ මම අර රිසල්ට් ගැන කතා කරන්න ගිහිල්ලා පොඩ්ඩක් වාලයි කාලෙ දෙන්න වැය වුණානේ කම්මක් නැහැ ඉතින් ඒවත් කියන්න ඕන හැමදාම කියන්නේ නැහනේ නේද එයා කියන්න ඕන කාලෙ වෙනකොට වාලට ඒවත් කියලා දෙන්න අවශ්‍ය වෙනවා අපි එහෙනම් අදට මෙතනින් අතර කරමු අපිට තියෙනවා මත්ස්‍ය රෝග වර්ගීකරණයක් කතා කරන්න ඒ යටතේ අපිට තියෙනවා පුතේ ආසාදිත නොවන රෝග සහ ආසාදිත රෝග විදියට කතා කරන්න. ඒතර ආසාදිත රෝග අහපව් ආකාර කීපයක් තියෙනවා. බැක්ටීරියා රෝග තියෙනවා. දිලීර මගින් ඇතිවන රෝග තියෙනවා. ඊට පස්සේ වෛරස් මගින් ඇතිවන රෝග තියෙනවා. හරි ඒ විදිහට අපිට කතා කරන්න තියෙනවා. ඉතින් අපි ඒ ටික ඉරිදා ක්ලාස් එකේ කතා කරමු. ඒ ටික කතා කරලා ඉවර වෙලා මසුන් ඇසිරීම ප්‍රවාහනයේ ඒ කොටස් ටික කතා කරලා ආහාරමය මත්ස්‍ය වගාව කියන කොටස ආරම්භ කරමු. හරි. ඉතින් අපි සතියේ දවස් දෙකක් කරන නිසා ලොකු ගැටලුවක් නෑ. අපි මේකට මේ ටික කරගෙන යමු. එහෙනම් නේද? අනිත් අයට මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න මම හිතන වෙලාව හරි ඒ නිසා අපි අදට ඔන්ලයින් ක්ලාස් එක මෙතනින් අතර කරමු හැමෝටම ආයුබෝවන්.